साधु साधु नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु साधु। අපි මේ ජීවිතය මේ විදිහට ගත කරද්දී අපි සසරේ කරපු පිනකට සසරේ කරපු දේක ප්‍රතිඵලයක් විදිහට අපිට මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න වාසනාව ලැබුණා. ඒ සසරේ රැස් කරපු කුසලයක් නිසා. එතකොට වචනයෙන් සුචරිතේ යෙදිලා, කයින් සුචරිතේ යෙදිලා, මනසින් සුචරිතේ යෙදිච්ච නිසා අපිට මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න හම්බුණා. හැබැයි මේ මනුෂ්‍ය ජීවිතේ අපි හරියට ගත කරා කියලා අපි තේරුම් ගන්න පුළුවන් අපිට අපි ඊට පස්සේ මේ මනුෂ්‍ය ජීවිතේ අවසන් කරලා අපි යන තැන අනුව. අපි මනුෂ්‍ය ජීවිතේ මෙහෙම ගත කරලා අපි ගිහිල්ලා තිරිසන් ලෝකෙ නම් ඉපදෙන්නේ. අපි මනුෂ්‍ය ජීවිතේ හරියට ගත කරලා නැහැ. අපි මනුෂ්‍ය ජීවිතේ ඉඳලා මනුෂ්‍ය ජීවිතේ අවසන් කරලා අපි ගිහිලා പ്രേත ලෝකෙ නම් ඉපදෙන්නේ. අපි මනුෂ්‍ය ජීවිතේ හරියට ගත කරලා නැහැ. අපි මනුෂ්‍ය ජීවිතේ ඉඳලා මරණින් මත්තේ අපි ගිහිල්ලා මහා දුක් ඇති නිරේ නම් උපදින්නේ. අපි මනුෂ්‍ය ලෝකේ හරියට ගත කරලා නැහැ. හැබැයි අපි මනුෂ්‍ය ජීවිතේ හොඳට කයින් වචනින් සිතින් යහපතේ හැසිරিলা මරණින් මත්තේ අපි සුගති ලෝකයක උපදිනවා නම් අපි කියමුකෝ දෙවියන් අතර උපදිනවා, බ්‍රහ්ම ලෝකයක උපදිනවා. අපි මනුෂ්‍ය ජීවිතේ හරියට ගත කරලා මේක හරියට විභාගයක් වගේ අපි එක වසරේ ඉඳන් 13 වසර දක්වා ඉගෙනගෙන පාස් කරන විභාගය වගේද අපි විභාගවලට සූදානම් වුණේ. ඒ විභාගවලට අපි මහන්සි වුණේ. අපි ආපස්සට බැලුවාම අපේ ජීවිත අපි පොත් බෑග් කරේ දාගෙන අවුරුදු ගණන් ඉස්කෝලේ ගිහිල්ලා උදේ ඉඳන් හවස වෙනකම් පොත්පත් ලේවා ලියාගෙන මහන්සි වෙලා අපි ඒ දේවල් ඔක්කොම කරේ මොකටද? තාවකාලික මේ ජීවිතේ විතරක් සූපත් කරන්න. මොකක් නිසාද? ජොබ් එකක් කරන්න. අපි සිරදනා ඉගෙන ගත්තේ වෘත්තීය මේ සුදුසුකම් ලබා ගත්තේ නැත්නම් විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ඉගෙන ගත්තේ ඔක්කොම කරේ මොකටද? මේ ජීවිතේ සූපත් කරන්න. මේ ජීවිතේ සැපවත් කරන්න. මේ ජීවිතේ යහපත් ගත කරන්න. හැබැයි මේ ජීවිතේ බොහෝම කෙටි කාලයක්. අපිට බුදුරජාණන් වහන්සේ අනුභව කරන බත්පේල් ගානත්, ගත කරන මාස ගානත්, ගත කරන අවුරුදු ගානත්, දින ගානත් හදලා කිව්වා. හරිම සුළු කාලයයි මනුස්ස ලෝකේ අපිට ඉන්න තියෙන්නේ. එතකොට ඔය සුළු කාලේ ඉඳලා මේ සුළු කාලෙටත් මනුස්ස ලෝකේ වරද්දා ගත්තොත් බොහෝ කාලයක් අයහපත පිණිස, කල්ප ගානක් අයහපත පිණිස ඒක බලපානවා. මනුස්ස ලෝකේ වරද්දා ගත්තොත් මනුස්ස ලෝකේ හරි ගස ගන්න නම් මොකද තියෙන්න ඕනේ? අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ නැති කාලය අන්ධකාරයක්මයි. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ නැති කාලවල සතර අපාය එන්න එන්නම වැඩි වෙනවා. සතර අපායේ ජනග්‍රහණය වැඩි වෙනවා. දිව්‍ය ලෝක පිරිහෙනවා. දිව්‍ය ලෝකෙට යන කට්ටිය අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන කාලවලට දිව්‍ය ලෝක ගොඩාක් අයගෙන් පිරෙනවා. ඇයි ඒ? මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ හරියාකාරව ජීවිතේ ගත කරන්න ඕනේ ධර්මය දේශනා කරන නිසා. මේ ධර්මය තමයි අපි අපේ ජීවිතේ, මේ ජීවිතේ පරලොව ජීවිතේ වගේම අපි නිවන කරාම රැගෙන යන
මොහොත දක්වා අපිට උපකාරයේ පිණිස යහපත පිණිස පිහිට පිණිස පිළිසරණ පිණිස පවතින්නේ. අද ඉගෙන ගන්න අටුවා කතාව ඔය විදිහට මනුෂ්‍ය ජීවිතේ වරද්දාගත් සිද්ධියක් ගැන. මනුෂ්‍ය ලෝකේ ගත කළා මනුෂ්‍ය ලෝකේ වරද්දා ගැනීම නම් මහාම බරපතලයි. ඒ නිසා හොඳට අහගන්න සුළු දෙයක් සසර පුරාවට කල්ප ගාණක් විඳවඬ වීම महत् अयहापताक्मय महत्सापयाक्मय एनिसा अपि गत्ताम मे मनुष्य जीविते अपिट धर्मयक् हम्बुन्न नैत्तां दैन अपि मे अपि बलन्नको मे काले पवा बुदुरजानन् वहन्सेगे धर्मये तियेन निसा तमयि मिनिसु तुल गुणधर्म तियेन्ने धर्मयक् नैति केना तुल गुणधर्म पिहिटन्ने नैहे एतोट अपि होंद मोकक्द नरक मोकक्द यहपत् मोकक्द අයහපත් මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියලා දැනගත්තේ සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු නිසා කැලෑ සත්තුන්ගෙන් අපි වෙනස් වෙන්නේ මේ උතුම් ගුණධර්ම අපි තුල තියා හදාගත්තොත් අදත් නැද්ද සත්තු වගේ හැසිරෙන අය සත්තු වගේ හැසිරෙන අය මිනිස්සු ඉන්නවා ඒ අය සත්තු වගේ හැසිරිලා ඒ තිරිසන් ලෝකේ ගතිගුණ පුරුදු කරගෙන තිරිසන් අපායට ගිහිල්ලා එතනින් පස්සේ එයිටත් පහළ පෙරේත ලෝක ඊළඟ මහා නිරවලට වැටිලා බොහෝ කාලයක් දුක් විඳිනවා. දවසක් ගිජ්ජකූට පර්වතයට මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පල්වතේ ඉඳන් පල්හැට වඩිනවා. වඩිනකොට මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන මහරහතන් වහන්සේත් අපූර්ව සිද්ධියක් දැක්කා. මුගලන් මහරහතන් වහන්සේට හිණාවක් පහළ වුණා. ලක්කන සාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගහනවා මේ සාමීනි හිණාවක් පහළ වුණා. මොකක් නිසාද කියලා. අමුතු සතෙක් දැක්කා. කොයි වගේ සතෙක්ද? යොදුන් 25ක් දිග ශරීරයක් තියෙන මනුස්ස ඔළුවක් තියෙන සර්ප ප්‍රේතයෙක් කොහොමද මේ සර්ප ප්‍රේතයාගේ එතකොට මේ සර්ප ප්‍රේතයාගේ ඔළුවේ ඉඳන් වලිගේ දක්වාම ගිනි ඇවිලෙනවා වලිගේ ඉඳන් ඔළුව දක්වාම ගිනි ඇවිලෙනවා ඒ විදිහට ගිනි ඇවිලෙනකොට මේ සර්පයාට මුළු ඇඟම පිච්චෙනවා පිච්චිලා දඟලනවා මේ සර්පයා ඒකලා මුගලන් මහරහතන් වහන්සේ ලක්කන සාමින් වහන්සේට කිව්වා ඕක මෙතනින් අහන්න එපා මගෙන් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න තැනක ඕක මගෙන් අහන්න කිව්වා ඒකලා ලක්කන සාමින් වහන්සේ අපේ බුදුර පිණ්ඩපාතේ වැඩලා මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වළඳලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සකින් අසුන් අරගෙන බුදුරජාණන් වහන්සේට මේ සිදුවීම දන්වනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් ඔය සිද්ධිය දැක්ක කිව්වා මමත් ගිජ්ජකූට පර්වතේ ඔය ඉන්න ප්‍රේතයා ඔయిత කලින් දැක්ක කිව්වා මම කිව්වේ නෑ කියලා කිව්වා මම විතරක් දැක්ක නිසා දැන් තවත් දෙන්නෙක් දැක්කා මං ওই ප්‍රේතයාගේ අතීත කතාව කියන්නම් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඔන්න එක කාලෙක සුනෙත්ත කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. මට මතකේ හැටියට සුනෙත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේ තමයි අපි මතක තියාගමුක පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඔය පසේ බුදුරජාණන් වහන්සේ ඉතාම ශාන්ත ගමනින් උදේට නිල් පාට වෙල් යායක් මැද්දෙන් හොඳට සරුවට හැදිච්ච වෙල් යායක් මැද්දෙන් ශාන්තව ගමට පිණ්ඩපාතේ වඩිනවා ශාන්තව ගමට පිණ්ඩපාතේ වඩින මිනිසුන්ට පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර පැහැදීමක් ඇති වුණා ඉඳුරන් ඉතාම සංවරයි බිමට යොමාගත් නෙත් ඇතිව शांत इरियां मे पसे बुद्रजान हे दात्र मिनुस हित पहादागत्ता हित पहादागत्ता मिनुस पोली मे
පසේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කුටිය හොයාගෙන ගමේ ඔය වෙල් යායේ මැදින් යනවා. ගමට විතරක් නෙමෙයි නගරයටත් පසේ බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබුණා. දැන් නගරයේ අයත් මොකද කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයෙන් මේ පිරිකර ආදී අරගෙන පසේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්ට අර වෙල් යායේ මැද්දෙන් වඩින් ගමන් කරනවා. එතකොට අර කුඹුරු යායේ පැහිලා තියෙන ලස්සනට කිරට නැමිලා තියෙන ගොයන් ගස් පෑගෙනවා. මිනිස්සුන්ට පෑගෙනවා. දැන් අයිතිකාරයාට හරිය ඔළුවේ කැක්කුමක් මේක හිස රදයක්. මිනිස්සු මගේ ගොයන් ගස් පාගාගෙන මෙතනින් යනවා. වෛරය ඇති කරගත්තේ පැහැදීම ඇති කරගත යුතු තැන. වෛරය ඇති කරගත්තේ පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි. දැන් මේ කාලෙත් බලන්න මේ කාලෙ ජීවත් වෙන මිනිස්සු බොහෝ අකුසල් කරගන්නවා හිතින් කයින් වචනෙන් පහ පහ දින්න ඕනේ තැනට ගරහලා. සරණ යන්න ඕනේ තැනට ගරහලා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ තුන් ලෝකයක් අවබෝධ කරගත්ත සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම පවා කල්ප ගණන් සුගති ලෝකවල උපදින කර්මයක් රැස් වෙනවා. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත අපහද ගත්තොත් කල්ප ගණන් සසරේ දුක් විඳින්නට අපායේ වැටිලා කල්ප ගණන් විඳවන්නට එයාලා කර්ම රැස් කරගන්නවා. මෙතන උනේ හිම දෙයක්. පසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මෙයා වෛර සිතක් ඇති කරගත්තා. වෛර සිතක් ඇති කරගෙන පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩිය වෙලාවක පසේ බුදුරජාණන් වහන්සේගේ කුටියට පැනලා පසේ බුදුරජාණන් වහන්සේගේ කුටිය කුඩු කරන්න පටන් ගත්තා. බඩු මුට්ටු කුඩු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ කුටියට ගිනි තිබ්බා. ගිනි තියලා මෙයා දැන් නම් මගේ කරදරේ ඉවරයි කියලා හිතේ තියාගෙන එතනින් ගියා. පසේ බුදුරජාණන් වහන්සේ කිසි දෙයකින් නොසැලෙන ඒ බුදුරජාණන් වහන්සේ ඒ කුටියට වඩිනකොට කුටියේ කිසි බඩු මුට්ටුවක් නැහැ. කුටියක් නැහැ. කිසි දෙයකින් නොසැලෙන පසේ බුදුරජාණන් වහන්සේ කුටිය කුඩු කරපු කෙනා කෙරෙහිත් කුටිය ගිනි තිබ්බ කෙනා කෙරෙහිත් අනුකම්පාවෙන් ඒ පසේ බුදුරජාණන් වහන්සේ විලක් අතෑල්ලා යන හංසෙක් වගේ එතන අතෑල්ලා වැඩම කරා. ආයෙතෙන්ට වැඩියේ නැහැ. හැබැයි අර කුඹුරේ අයිතිකාරයා හිතුවා දැන් නම් මට කරදරේ ඉවරයි. කරදරේ ඉවරුණාද? අළු යට තියෙන ගින්දර වගේ පවණං අනිවාර්යෙන් කොයි වෙලාවේ හරි මතු වෙලා විපාක දෙනවා කියන එක මෙයා දැනන් හිටියේ නැහැ. මරණින් මත්තේ ඒ කර්ම විපාකය නිසා බොහෝ කාලයක් දුක් විඳින්න නිරයට වැටුණා. නිරේ වැටිලා කල්ප ගණන් දුක් විඳලා ඒ දුක ඒත් ඉවරුනේ නැහැ. ඊට පස්සේ තමයි ඔය ගිජ්ජකූට පර්වතේ ওই විදිහට විශාල යොදුන් ගණන් ශරීරයක් තියෙන සර්ප ප්‍රේතෙක් වෙලා ඉපදුනේ. ඒ සර්ප ප්‍රේතයාගේ ඔළුව මිනිස්සෙක්ගේ වගේ. ඔළුවේ ඉඳන් නැට්ටට ගිනි ගන්නවා. නැට්ටේ ඉඳන් ඔළුවට ගිනි ගන්නවා. ඔළුවේ ඉඳන් ගින්දර නැට්ට දක්වා ගිනි ගන්නකොට කෑ ගහනවා මේ ගින්දර ඇවිලෙන නිසා ඒ ශරීරයට. ඒකලා නැට්ටේ ඉඳන් ගිනි ඇවිලේගෙන එනකොට ඔළුව දක්වා ආයෙත් කෑ ගහනවා. හිතන්න අපිට ගිනි කූරකට පිච්චෙනකොට කොහමද? කොහොම ගින්දරක් මුළු ශරීරයේම ඇවිලෙනවා. ඒ කර්ම විපාකේ ඉවර වෙනකන් ඒ විදිහයි. ගින්දරෙම පිච්චි පිච්චි හිටියා. බලන්න මනුස්ස ලෝකේ වරද්දාගත්ත විදිහ. එතකොට අපිට පේන ලෝක නොපෙනෙන ලෝක සියල්ල බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරා. අපිට දේශනා කරා මෙන්න මේ විදිහයි. මේ විදිහයි තිරිසන් ලෝකයේ දුක. මේ විදිහයි ප්‍රේත ලෝකයේ දුක. මේ විදිහයි නිරේට වැටුනොත් ඒ නිරේ දුක.
මේ විදිහයි නිරේ ආයුෂ කියලා අපිට ආයුෂත් පෙන්ලා දුන්නා. මහණෙනි මම මේ නිරේ ගැන දේශනා කරන්නේ මට කවුරුත් කියලා දීලා නෙමෙයි කිව්වා. මම මේ නිරය මගේ ඇස් දෙකෙන් දැකලා සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන මම මේ ධර්මයේ දේශනා කරන්නේ. මේකට වැටුනොත් බොහෝ දුකටපත් වෙනවා. මේ වගේ බේරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. එතකොට හතර අපායේ වැටිච්ච කෙනෙක් ආයි සුගති ලෝකයක ඉපදෙනවා කියන එක බොහෝම කලාතුරකින් වෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මනුස්ස ලෝකයේ ඉපදින දේත් කණකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ නම් අපි ඒ උපමාව මං හිතන්නේ දන්නවා. මේ හැම තැනම මහා සාගරය නම් මහා සාගරය විතරක් නෙමෙයි මේ පොළොවේ මේ හැම තැනම මහා සාගරය. මහා සාගරේ නම් ඔය මහා සාගරේ වියදණ්ඩක් ගහගෙන යනවා. වියදණ්ඩක් ගහගෙන යනකොට වියදණ්ඩ කියන්නේ සිදුරක් තියෙන දන්නවනේ සිදුරක් තියෙන ඒ වියදණ්ඩ ඔය ඇතු ඔය මුහුදේ ඉන්නවා කණ කැස් බෑවෙක්. ඔය කැස් බෑවා අවුරුදු 100කට වතාවක් මුහුදෙන් උඩට ඇවිල්ලා අහස බලනවා. මුහුද කියන්නේ පොඩි එකක් නෙමෙයි බොහෝ විශාලයි ප්‍රමාණෙන් අපිට ප්‍රමාණ කරන්න බෑ. ඔහොම වෙනකොට ඒ වියදණ්ඩ ඔහොම පා වෙනකොට අර කණ කැස් බෑවා ගේ ඔළුව අර සිදුර ඇතුලෙන් වෙන ඉහළට යන එක වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ ඒක බොහොම දුෂ්කර දෙයක් කියලා පිළිතුරු දුන්නා ස්වාමීන් වහන්සේලා. නෑ ඒකත් කලාතුරකින් උනත් වෙන්න පුළුවන් කිව්වා. සතර අපායට වැටිච්ච කෙනෙක් මනුස්ස ලෝකයට එනවා කියන එක නම් ওই විදිහේ සිද්ධ වෙන්නේ නැති දෙයක් කිව්වා. එහෙනම් මේ විදිහට සතර අපායට දැන් බලන්න අපි සුගති ලෝකයේ අවසාන පඩිය. මනුස්ස ලෝකයේ කියන්නේ සුගති ලෝකයේ අවසාන පඩිය. පඩිය ඉහළට තියනවාද පඩියෙන් පහළට කකුල තියනවාද කියලා තීරණය කළ යුත්තේ අපිමයි. ඒ නිසා මේ කාලේ ඇස් දෙකෙන් රූපයක් දැක්කත් කෙලෙස් ඇති වෙන දේවල්. කණෙන් ශබ්දයක් ඇහුවත් කෙලෙස් ඇති වෙන දෙයක්. දිවෙන් රසයක් බැලුවත් කෙලෙස් ඇති වෙන විදිහට. ඒ නිසා අපි හොඳට අපේ ඇස කන නාසය දිව කය සම්වර කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් නিত্য සීලේ විදිහට පංච සීලය අපි හොඳට පන්සිල් පද රැකගත යුතුයි. ඒක අදට සැපේ පිණිස නෙමෙයි බොහෝ කාලයක් සැපේ සුවේ පිණිස ආරක්ෂාව රැකවරණය පිණිස. මේ තුන් ලෝකෙම අවබෝධ කරගත්ත එකම උත්තමයකින් වනම් අපි සරණ ගිය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. මේ තුන් ලෝකෙ මග්‍රේ බුදුරජාණන් වහන්සේමයි. මේ තුන් ලෝකෙම දෙයක් තියෙනවා නම් සරණ යන්ට ඒ දේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ශ්‍රී මුවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය. අපේ මේ ජීවිතයේ සුවපත් කරන්නේ ධර්මය. අපේ පරලව ජීවිතයේ සුවපත් කරන ධර්මය. අපේ සසර ගමන කෙටි කරන ධර්මය. අපි නිවන කරාම රැගෙන යන ධර්මය. පිරිසක් සරණ යනවා නම් අපිට එක පිරිසයි ඉන්නේ සරණ යන්න. බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයෙන් උපන්න ඒ මහා සංඝරත්නය සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවතෙන සංඝරත්නය. ඒ පිරිසක් විදිහට සරණ යන්න තියෙන්නේ ඒ උතුම් මහා සංඝරත්නයයි. ඒ නිසා මේ සසරේ බිය දකින්ට අපිට මේ කතාවත් ගොඩාක් වෙලාවට උපකාර වෙයි. ඒ නිසා මනුස්ස ලෝකයේ වරද්දා ගත්තොත් අපි ඊට පස්සේ කොහි ගිහිල්ලා නතර වෙයිද? ලද උතුම් මනුස්ස ජීවිතය. මනුස්ස ලෝකයේ ඉපදීම දුර්ලභයි. දුර්ලභව තමයි මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ. මනුස්සයෙක් වෙලා ඉපදෙන දිනවත් දීලා ඊට පස්සේ අපි මනුස්ස ලෝකයේ ඉපදිනවත් එක්ක අපිට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ඇහිඳ ලැබීම ඒකත් වඩා දුර්ලභයි. මේකට කියනවා ෂණ සම්පත්තිය කියලා. ෂණේ කියලා කියන්නේ සුළු කාලයයි. අසුරු සැනක් ගහන මොහොතක් ක්ෂණයක්. ඒ වගේයි මේ කාලේ වේගෙන් ගෙවිලා යයි. ගෙවිලා මරණයට පත් වෙනකොට අපි ගෙනාපු දේ අපි කරපු දේ තමයි අපි අරන් යන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. සිතින් කයින් වචනින් හොඳ දෙයක්ද පුරුදු කරේ
සිතින් කයින් වචනයෙන් හොඳ දෙයක්ද කළේ සිතින් කයින් වචනයෙන් හොඳ විදියක්ද හැසිරුනේ ඒ කෙනා ඒ හේතුවෙන් සුගති ලෝකයක යනවා සිතින් කයින් වචනයෙන් නරක දේවල්ද කරේ සිතින් කයින් වචනයෙන් නරක විදියටද හැසිරුනේ සිතින් කයින් වචනයෙන් හොඳ විදියට යොදාගත්තේ නැත්නම් එයාට සතර අපායේ දොර විවර වෙනවා එනිසා අපි තීරණය කරන්න ඕනේ අපි විවර කරගන්නේ සතර අපායේ දොරටුවද සුගති ලෝකයේ දොරටුවද කියලා අපේ මනුස්ස ලෝකයේ දැන් මේ මිනිසුන්ගේ ආයස පිරිහිලා පිරිහිලා යන කාලෙක ආයේ මනුස්ස ලෝකෙට ආවත් අපිට ධර්මයක් මුණ ගැහෙන එකක් නැති වෙයි මේ කාලේ පවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙද්දිත් බොහෝ අය කුසලයේ යෙදෙනවා කියලා කතන්දරයක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නියසිලට ගත්ත පස්වල උපමාව අපි නිතර නිතර සිහි කළ යුතුයි බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන දේශනා කරා පින්වත් මහණෙනි මගේ මේ නියසිලේ තියෙන පස්ද වැඩි මේ මහා පොළවේ පස්ද වැඩි කියලා භාග්‍යතුන් වහන්සේ නියසිලේ තියෙන පස්වලත් එක්ක මහා පොළවේ පස්ම බොහෝම වැඩි කිව්වා මහණෙනි එහෙනම් මෙන්න මේ නියසිලට ගත්ත පස් ටික වගේ පිරිසක් තමයි ආයි සුගති ලෝකයේ කිපදිනවා නම් එතකොට මේ මහා පොළොව වගේ පිරිසක් සතර අපායට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා හොඳට මේ සීලය ආරක්ෂා කරගෙන තෙරුවන් සරණ මනා කොට පිහිටලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ආකාරයට තමන් කයෙන් සුචරිතයේ යෙදිලා වචනයෙන් සුචරිතයේ යෙදිලා මනසින් සුචරිතයේ යෙදිලා ලෞකික සම්මා දිට්ඨියන් ඇති කරගෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය කරා ගිහිල්ලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරගෙන මේ ජීවිතය සුවපත් කරගෙන පරලොව ජීවිතය සුගතිගාමී රැකවරණය සපයාගෙන මේ ඉපදෙමින් මැරමින් ගමන් කරන ගෝර සසර දුකින් නිදහස්ෙන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු දෙනාටම වාසනාව ලැබේවා සාදු සාදු හොඳයි අද දවසේ මේ උතුම් ධර්ම දාන පින සිද්ධ කරගන්නේ කලුගල්ල තරුණ ගොවිපල පදිංචි ආර්.එම්. පොඩියප්පුහාමි මහතාත් ඩී.ආර්. අනුලාවති මහත්මිය කියන මේ පින්වතුන් එකතු වෙලා තමයි අද දවසේ මේ උතුම් ධර්ම දාන පින සිද්ධ කරගන්නේ සදහන් කළා තියෙනවා සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාට ආශිර්වාද කරන්නත් දේශකයන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් කියලා ඉතින් රැස් කර ගන්නට යතුරු මේ උදාර ධර්ම දාණයෙන් රැස් කර සියලුම පුණ්‍ය ධර්මයන් සඳහන් කළා තියෙන ආකාරයට සුජීවත්ව සිටින සියලුම දෙනාට ඒ වගේම නම් සඳහන් කළා තියෙනවා මිය පරලොව ගිය කිරිහාමි පියාට උක්කු මණිකා මවට ඩිංගිරි අප්පුහාමි පියා සහ මවට දෙපාර්ශ්වයෙන් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියලා ඒ නම් සඳහන් කළා කියන සියලුම දෙනාටත් ඒ වගේම මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටත් මේ පරලොව ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා සසර දුකින් නිදහසෙන්න මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ උපකාරයක්ම වේවා සාදු 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 ඒ වගේම රැස් කර ගන්නට ඉදල සියලුම පුණ්‍ය ධර්මයන් කලුගල්ල තරුණ ගොවිපල පදිංචි ආර්.එම්. පොඩියප්පුහාමි මහතාටත් ඩී.ආර්. අනුලාවති මහත්මියටත් ඒ වගේම සුදීවත්න සිටින දෝදරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාම කරන කියන ධාර්මික කටයුතු දිනෙන් දින සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වෙත්වා අධ්‍යාපන කටයුතු දිනෙන් දින සර්ව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වෙත්වා ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාද බලයෙන් රැස් කරගත්තා වූ පුණ්‍යානුභාවෙන් දෙවියන්ගේ දේවානුභාවෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා තව තවත් ජීවිතවලට පින් දහම් රැස් කරගෙන මේ ජීවිතය සුවපත් කරගෙන පරලොව ජීවිතයේ සුගතිගාමී රැකවරණය සපයාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහසෙන්ට මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ උපකාරයක්ම වේවා සාදු 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 දෛසිර දිනාටම තෙරුවන් සරණයි